අයිබෝන් සැහැබර අහස අද අපේ විශේෂ ආරාධිත අමුත්තක් කවුද එතුමා ගොඩාක් නිහිතමානි නිසාම මමම විස්තරේ කියන්න කිසිම වෙලාවක ඔහු නම් බය නැහැ ඒ කියන්නේ කඩුත් එක සටන් කරන්නද එහෙමත් නැත්නම් සිංහල සිනමාවට විශාලත වෙනසක් කරන්නටද එහෙමත් නැත්නම් එතුමා අශ්වයන්ගේ පිටත් යන ගොඩාක් දක්ෂයි තවත් එකතු කරොත් එතුමාගේ ජීවිතේට එතුමාගේ සාර්ථකත්වයත් මෙච්චර දුර ගිහිලා තියෙන්නේ එතුමා ගොඩාක් සමීප නිසා යෝන් පරපුරත් එක්ක එදා සහ අද බලමු ඇක්ෂන් සහ මේ අමිතාබ් බච්චන් රොබින් ෆර්නැන්ඩෝ මහත්මයා තමයි අද දවසේ අපේ මැදිරියට ඇවිල්ලා තිබෙන්නේ අපේ ආරාධනාව පිළිඅරගෙන කොහොමද වර්ධ නැහැ හොඳින් ඉන්නවා මම නම් ගොඩාක් සතුටු වුණා රොබින් අය තමයි එන්නේ කියුවාම ගොඩාක් දේවල් තිබෙනවා කියලා ඔබගෙන් අහන්න සහ දැනගන්න ආදර්ශමත් දේවල් අහන්න පුළුවන් දෙයක් නම් කියන්න මේ දවස්වල අලුත් චිත්‍රපටියක සම්බන්ධ වෙනවද ටෙලි නාට්‍යයක සම්බන්ධ වෙනවද කතා කරගෙන යනවා චිත්‍රපටි දෙකකුයි ටෙලි නාට්‍ය දෙකකුයි ගැන තාම හරියට වචනයක් නැහැ මම හිතන්නේ ටිකක් කාර්යබාල කාලයක් වුණා පහු මාස 6-7 මම හිතන්නේ හුඟ දෙනකොට මට නෙමෙයි හුඟ දෙනකොට ඉතින් එම නිසා වැඩ ටිකක් පස්සට ගියා රොබින් අයියගේ සිනමා ජීවිතය ගැන කතා කරනවා නම් තනේ අවුරුදු 47ක් සිනමාවේ ජීවත් වුණා. ගොඩක් මහන්සි ඇති. චිත්‍රපටි 100ක් කරලා. ඒ චිත්‍රපටි 100ක් කරා කියලා දැනනුවාම සහ ඒ චිත්‍රපටි නරඹනකොට මොකද දැනෙන්නේ? ගක් සතුටුයි ඇත්තටම. මම හිතන්නේ ඊට වැඩි ප්‍රමාණයක ඉඳ මට අවස්ථාව ලැබුණා. නමුත් මම මගේ ජීවිත කාලය සිනමා ජීවිතයේදී මම චිත්‍රපටි තෝරලා බේරලායි මම ගත්තේ හැම එකක්ම ආපල්ලිට ගත්තේ නැහැ ඒ චරිත බලනයි තියකින්ද 100ක් විතර ප්‍රමාණයක් තමයි වෙන්නේ ඉතින් මට ඊට වැඩිය වැඩි කොටසක් කරන්න සිද්ධ වුණා මොකද චිත්‍රපටියේ ඒ රංගපාන චිත්‍රපටියේ සටන් දර්ශනත් අධ්‍යක්ෂණය කරමින් ඒකට බලපුව චිත්‍රපටි 125ක් විතර සටන් අධ්‍යක්ෂණය කරලා තියෙනවා වර්තමානයේ යෝන් පරපුර ගැන කතා කරනකොට ඒගොල්ලන්ට ආශාවක් තිබෙනවා නම් සිනමාවට සම්බන්ධ වෙන්න ඒ අයගේ තනි කැමැත්තෙන් සහ තනි උමනාවෙන් තමයි ගොඩාක් දුරට ඒ අය පිවිසෙන්නේ. ඒ කියන්නේ කවුරුවත් නැහැ ඒ අයට අතක් නැත්නම් උපදෙසක් ලබා දෙන්න කොහොමද ඒ අය පිවිසෙන්නේ කියලා සිනමාවට. රොබින් අයියා පිවිසෙනකොට සිනමාවට කවුද උදව් කරේ? कौर वक्त मगे शास्त्री जिम्नास्टिक क्रीडा मंगीय पास शांत बिंदी विद्यालय एक लू कम तमय मन सिनेमाट फैमिली मत कौर की सटन करोनी पशु जिम्नास्टिक क्रीडा तेक् मम सटन क्रम कराटे सवाटे कुंफू के सटन क्रम टिक दवासल महिता लंका तिबुने नह කරාටි සටන් ක්‍රම පොතපත කියවල චිත්‍රපටි වලින් බලලා පළවෙනි චිත්‍රපටිය කරාටි තිබිච්ච මැන්චුරියන් කැන්ඩිඩේට් ඒ කියන චිත්‍රපටියයි ඒක රංගපෑවේ ෆ්‍රැන්ක් සිනාත්‍රා හෙන්රි සිල්වා ඒක තමයි ඉස්සෙල්ලම කරාටි තිබිච්ච චිත්‍රපටි ඒක බලලා තමයි මම චිත්‍රපටි වලට යන්න දෙන්න ගත්තේ ඔබ ගොඩාක්ම ජනප්‍රිය නිසා මම හිතන්නේ ජනප්‍රිය නිලියෝ රාශියක්ම කිව්වා ඇවිල්ලා කතා කරන්න ඕනේ කියලා ඔබතුමා ගැන. සිනමාවේ ගොඩාක් වටිනා නිලියෝ දෙන්නෙක් අද දවසේ ඇවිත් තිබෙනවා ඔබ වෙනුවෙන් කතා කරන්න. ඔබම කියනවාද කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා තමයි මම කියන්නේ. ඔවා කියන්නේ. හරි. මුළු රටම ආදරය කරන ශ්‍රියානි අමසෙන මහත්මිය ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම මුළු රටම හැමදාම විතරම දකින සහ අහන් ලැබෙන ආදෘත නිලියක් තමයි නාදික ගුණසේකර මහත්මිය. මම හිතන්නේ දැන් අපි කතා කරන්න ඕන නාදික ගුණසේකර මහත්මියත් එක්ක
වෙනම ප්‍රශ්නයක් අහන්න හැබැයි මම පොඩක් බයත් එක්ක මේක අහන්න ඔබතුමියගෙන් හැබැයි මට කියව අවසර තියෙනවා කියලා අහන්න ඒ නිසා තමයි මම අහන්නේ කොහොමද රොබින් ෆෙරනාන්ඩෝ මහත්මයා ඉස්සනාම දැක්කේ ඉස්සලාම් දැකපු මතකේ දැනුත් මට මතකයි ඒක ඉස්සලාම් කියන්නේ හැබැයි අයියා මේ දැන් දකිනා වගේ නෙමෙයි මම ඉස්සලාම් දැක්කේ මගේ ප්‍රියයතකට මහනුවර මේ තපල් ස්ථානාධිපති වශයෙන් ඉන්නකොට ඔය ත්‍රිකුණාමල වීදියේ කියන එතන ඒ ඒ ස්ට්‍රීට් එකේ තමයි අපි අපේ ගෙවල් තිබුණේ ක්වාටර්ස් වල ඉතින් හදිසියේ පාරේ සෙනගෙනක යන පාරයි නමයි පාර කට්ටි ඔක්කොම නැවතිනවා බලනවා ඔක්කොම දැන් මමත් ඊටපස්සේ පොඩි ජනලෙන් බැලුවා කවුද මේ ඇයි මේ කියලා මම ඈත දැක්ක අයියව තාමත් මතකයි කොල්ලි කොටට කපලා සුදු තමයි ඇඳලා හිටියේ ෂර්ට් එකයි ට්‍රවුස එකයි ඉවන් ෂූස් මම දැන් මට තාම මතකයි එතන මම ඉන්නේ ෆාමසි එකක් තිබ්බේ මට මතක විදිහට මම ඉන්න අවුරුදු 40කට වගේ ඉස්සර right 38කට වගේ එදා තමයි මම අයියව එහෙම දැක්කේ ඉස්සෙල්ලාම හැබැයි මගේ ගෙදර මම හිතන්නේ මම සිනමාවට සම්බන්ධ වෙච්ච පවුලකින් ආපු කෙනෙක්. මගේ අම්මා සිනමාවට සම්බන්ධ වෙලා හිටපු නිසා ඉතින් මගේ පවුලේ නංගිලාට ඒගොල්ලන්ගේ ප්‍රියතම නළුවා හිටියා. නමුත් හැමදාම මගේ ප්‍රියතම නළුවා වුණේ අයියා. ඒ දා දැකපු ඒ රොබින් ෆෙනාන්ඩෝ. ඉතින් අද ගොඩක් සතුටුයි තිනවා ඒ එදා මම ඈතින් දැකපු ඒ ශිල්පියා සමග මම ඉපැසේ රංගන සඳහා එකතු වුණා ඒකම වෘතිය දුනා ඉතාමත්ම කිට්ටුවෙන් ආශ්‍රය කෙරුවා දැන් වුණත් දවසකට අයියා නැත්තම් මම කතා කරලා කොහොමද මොනවද කරන්නේ කියලා අහනවා ඒ ඒ ලෙන්ගතකම මම හිතන්නේ එදා අර දැකපු ඒ නළුවගින්ද ලැබුණේ කියන එක මට මම හරි ආසයි මට ඒක මට හිතෙනවා මට ඒක හරි ආදම්බරයක් කියලා ගොඩාක් දෙනෙක් ඔබගේ සිනමා ජීවිත ගැන කතා කරනවා නම් ගොඩාක් අය කතා කරන්නේ වැඩිපුරම ඔබතුමා පෙන්නපු දක්ෂතාවය කියන්නේ සටන් කලාවේ ගොඩාක්. නමුත් ඔබතුමා තම දක්ෂ විදිහට පෙම්වතා හැටියට රඟපාලා තිබෙනවා. වැඩිපුරම කැමති පෙම්වතා හැටියට රඟපානද නැත්නම් ඇක්ෂන් හීරෝ කෙනෙක් හැටියට ප්‍රේක්ෂක අතරට යන්නද මං කියවත් ඇක්ෂන් හීරෝ කෙනෙක් නෙවෙයි පෙම්වත ඇටි රඟපෑව නම් එනවා රිටයර් වෙන්න තියෙන්නේ ඇයි වයසට ගිහිල්ලා ඉතින් හැමදාමත් ඇක්ෂන් කරන්න බෑනේ පුළුවන් ඇක්ෂන් පුළුවන් තාමත් කරන්න ඔබතුමා කියු නිසාම වැඩිපුරම ඇක්ෂන් හීරෝ කෙනෙක් හැටියට තමයි ප්‍රේක්ෂක අතරට යන්න ඕනේ කියලා නැත්නම් රිටයර් වෙන්න එනවා කියලා අපිට නිකන් ආසාවක් ආවා පෙම්වතා හැටි රංගපාන කාලේ පොඩ්ඩක් බලන්න බලමුද බලමු බලමු මේක මගේ ප්‍රශ්නයක් මහන්හන් එක රොබින් අය මෙහෙම එක අහන්නේ විදිහ වෙනස් කරන්න තෝන සාමාන්‍යයෙන් එච්චර කැමති නැති චිත්‍රපටයක් තිබුණා නම් සම්බන්ධ වෙච්ච ඒ මොකද්ද ඒක ලොකු ප්‍රශ්නයක් වුණා ඒක සම්බන්ධ වෙන්න කලබල වැඩි ඒක එකක් හිතනවා මේක තවදුරට කරන්නම බෑ ඒක තිබුණාද කියලා බලන්න හරි හරි නෑ අපි ඒ ප්‍රශ්න උත්තරක් නොදීමු රොබින් අයනේ කා විශේෂ රොබින් අයියා වෙනම සටන් ජවනකම මුල් දෙනකොට චිත්‍රපටිවලදී වෙනම කාලයක් වෙන් කරනවා මේ පෙර පුහුණුවට අනිවාර්යයෙන් කුමක්ද කරන්නේ කොහොමද ලෑස්ති වෙන්නේ මේකට ඒක ඒකම සටන් අධ්‍යක්ෂකවරයා වශයෙන් වගකීම මගේ කාටකට හානියක් නොවී ඒ දර්ශනගත කිරීම ඉතින් එලාට මගේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකතුමත් එක්ක මම කතා කරගෙන නිෂ්පාදකත් එක්ක එතකොට කැමරා ශිල්පියා ප්‍රොඩක්ෂන් මැනේජර් අපි කට්ටිය කවෙලා ඒ ලොකේෂන් වලට අද ඉස්සර වගේ මේ මේ කොළඹ පාරක් ගහලා වැටෙන්නේ නුවරඑළිය වගේ නෙමෙයි නුවරඑළිය ගිහිල්ලා තමයි ෂූට් කරේ ඉතින් ඒ වගේ තැන් වලට ගිහිල්ලා ලොකේෂන් එකට ගිහිල්ලා බලලා ඒ ස්ථානේ බලලා අවශ්‍ය වෙන බඩුව බාහිර ආදී ලෑස්ති කරගෙන තමයි
සටන් දර්ශනය කෙරුවේ ඊට කලින් මාසයක් විතර පෙර පුහුණුවක් කරනවා ඒකින්ද මම හිතන්නේ මගේ සිනමා ජීවිතයේදී කාටක්වත් තුවාලයක් සිද්ධු වෙන්නේ නැහැ එකපාරක් දෙපාරක් ඇරෙන්න එක මගෙන් මම සම්බන්ධ නැහැ ඒකට මම අධ්‍යක්ෂණය කෙරුවත් වෙන වෙන කට්ටිය වලට ඇඟිලි ගහලා කරලා දෙතුන් දෙනුක අතපය කැඩුවා ඒකට මම මම කියන්නේ සමහර විට මේ ලංකාවේ චිත්‍රපටි වල ඒ කියන්නේ නල්නිලියෝ ඉන්ෂුවර් කරලා නැති නිසා එක ප්‍රශ්නයක් මේක වෙනස් වෙන්න ඕනද වෙනස් වෙ යුතුයි මොකද මේක ප්‍රශ්න එලා තියෙන දැන් අපි කියමු සින්දුවක් සින්දුවක් මේ චිත්‍රපටිගත කරනවා නම් ගායකයෙක් අවශ්‍ය වෙනවා අධ්‍යක්ෂකවරයෙක් ගීත සංගීත අධ්‍යක්ෂකවරයෙක් ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් එතකොට ලොකේෂන්ස් හතරක් පහක් නුවරඑළිය බදුල්ල බණ්ඩාරලෝ වගේ තැන්වලට ගිහිල්ලා ලක්ෂ ගණන් වියදම් කරනවා නමුත් ස්ක්‍රිප්ට් එකේ තියෙන්නේ දෙන්න අතර සටනක් කියලා වචන දෙකෙන් වැඩේ ඉවරයි ඒ වලට බජට් උත් නැහැ මුකුත් නැහැ අර වලට බජට් තියෙනවා ඒක ප්‍රශ්න නිසා එnde end කර්මාන්තේ මුලදි තිබුණා අපිට අපි හදාගත්ත මං වැඩ කරන කාලේ මම ඉල්ලලා හිටියා මට මේ දේවල් අවශ්‍යයි කියලා ඉතින් ඒ කාලේ වැඩි හිටියෙත් නැහැ සදන් අධ්‍යක්ෂවරු දැන් නම් අතපය විශ්වන් හැම එක්කෙනාම අධ්‍යක්ෂණය කරනවා ඒක කිසි වරදක් නැහැ නිදහස තියෙන ඕන එකනට නමුත් පවතිනවාද කියන එකයි ප්‍රශ්නේ සාමාන්‍ය චිත්‍රපටයක් බලනකොට ආදරය තියෙන්නම ඕන ඒක තමයි වැදගත්ම ඉන්ග්‍රීඩියන්ට් එක අපේ කාන්තා පාර්ශවයට දැන් ඇක්ෂන් නැත්නම් ෆයිට්ස් ඔක්කොම දාන්නේ ඔබතුමාගේ පාර්ශවයට දැන් මේ සටන් ජවනිකා ඔබතුමා දකින්න විදිහ කොයි වගේ පර්සන්ටේජ් එකක්ද ගන්න වැදගත් විදිහට චිත්‍රපටයක ආදරයේද වැඩිපුරම ගන්න 50% 60% නැත්නම් මම හිතන්නේ වීරත්වය ප්‍රකාශ වෙනවා නම් දැන් හැම එකම හැම කතාවකම අවසානයේ වීරත්වයට එන්නේ හොඳ නරක දෙක නිර්දේශ කර ගැනීම එන්නේ ඉතින් එතෙන්දී දැන් අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු චිත්‍රපටි හෝල් එකකට ඒ දවස්වල ගියාම විහිළුවක් කරන ලාට අපුඩි ගැහුවේ නැහැ සින්දුවක් කියන ලාට අපුඩි ගැහුවේ නැහැ වෙන කිසිම දර්ශනයක් සටන් දර්ශනයක් වෙලාවට විතරයි අපුඩි ගැහුවේ ඉස්සල් ගැහුවේ අපුඩි ගැහුවේ ඒක ඒකම ඇති වෙනා මේ දැන් පිටස්තරින් ඉන්න කට්ටියට මේක පබ්ලිසිටි එකක් අද වගේ විද්‍යුත් මාර්ග පත්තර පුවත්පත් වෙනත් දේවල් තිබුණ නැහැ ඉස්සර රේඩියෝ එකයි පත්තරේ මෞත් පබ්ලිසිටි කටින් කට යන පබ්ලිසිටි එකයි ඒකින්ද මම හිතන්නේ වැඩි කාලයක් අපි ගත කෙරුවේ සර චිත්‍රපටිවල ක්‍රියාදාම පැත්ත තමයි ක්‍රියාදාම කියන්නේ ගහගන්න එකම නෙමෙයි ඇක්ෂන් කිව්වහම කාර් එකක් හයියෙන් එලෙව්වත් නයියෙන් දිව්වත් වැටුණත් ඒකත් ඇක්ෂන් එකක් ඔව් වරුදා තේරුම් ගන්න නරකයි ඇක්ෂන් ෆිල්ම්ස් කිව්වම මුලින් ඉඳලාගට මම ගහගන්නයි කියන්නේ ඇත්ත විශේෂයෙන්ම මම හිතන්නේ ලංකාවේ චිත්‍රපටි ගන්නකොට වර්තමානයේ මේ ඇක්ෂන් කලාවට දැන් වෙනත්ම ගොඩාක් දෙනෙක් යොදා ගන්න උත්සාහ කරනවා ගොඩාක් හයි ස්ටෑන්ඩඩ් වල තියෙන ස්පෙෂල් ඉෆෙක්ට්ස් I think ඉතින් මෙහෙමයි දැන් ඉස්සර අඩි 20ක් 30ක් උඩ ඉඳලා වැටෙන එක අපිම කෙරුවා මං කරලා තියෙනවා නමුත් අද අඩි 4-500 උඩ ඉඳලා වැටලා කිසිම දෙයක් නැතුව නැගිටලා ඉන්නවා ඉතින් මිනිස්සු කොච්චර දුරට මේවා විශ්වාස කරනවද ඒකෙන් දන්නවද 90ක් බොරුව කියලා දන්නවා ඉතින් ඒකෙන් ජෙනුයින් කට්ටියට ඒ කියන්නේ ව්‍යාකාර කරන කට්ටියට තැනක් නැහැ සිනමා කර්මාන්තේ දැන් ඉස්සර පාරක් ගහපුවම අඩි 2-3ක් ඇත ඉසෙන විදිහට අපි ගත්තේ. ඔව්. අද නම් විචිතාප්ප ගලාගෙන ඒත් නැගිටලා එනවා. ඒක සීනි බෝල වගේ කතාවක්. හා රොබින් ෆර්නාන්ඩෝ මහත්මයාගේ වචන වලින්ම වර්තමානයේ සීනි බෝල තමයි අපිට බලන්න වෙලා තියෙන්නේ ස්පෙෂල් ඉෆෙක්ට්ස් දාලා සීනි බෝල සටන් ජවනිකා තමයි අපිට බලන්න තියෙන්නේ. දැන් මේ අවස්ථාවේදී අපිට රොබින් ෆර්නාන්ඩෝ මහත්මයාගේ විශේෂ දක්ෂතා බලන්න හැකියාව තිබෙනවා බලන්න. වෙන ඔපත් එක සටහන් කරන ආයත හේතුව වඩ දෙන්නලු එක ටේක් එකකින්ම වන් ෂොට් නොක් අවුට්ලු. ඇත්තද?
ඔහෙමයි විය යුත්තේ මොකද තාක්ෂණය අතින් අපේ කාලේ දෙච්චර දිනුවක් තිබුණේ නැහැ. ඒ කියෝ කට්ස් වලට ෆිල්ම් වේස්ටේජ් ඒ වගේ ඒවා බලන්නත් ඕන නිෂ්පාදකයාගේ පැත්තත් ආරක්ෂා කරගැනීම. ඒකින් තමයි අපි පෙර පුහුණුවක් කරන්නේ. ඒක කරපුවාම මේ වෙලාවට ෆස්ට් ටේකින් ඉවර ගන්න පුළුවන්. තුවාලක් නොවේ අතපය කඩා ගන්න නැතුව වැඩේ කරන්න. අපි ප්‍රාණ මහත්මයා දන්නවද මන් දන්නේ නැහැ. ඒ කාලේ නම් එතුමිය ගොඩාක් පොඩි වයසේ. ඒ වගේම හරීම හුරතල්. එතුමිය එක දවසක් බස් හෝල් එකේ හිටගෙන හිටියලු. ඔබතුමා කොයි හරි ගම්ලද්ද මොනවද යද්දි බලාගෙන හිටියලු ඔබ දිහා. තාම හැබැයි එක දැක් කියන්න ඕන. එතුමියගේ සිනහව තාම නම් අවුරුදු 12ක 13කගේ පොඩි කෙල්ලෙක්ගේ hina වගේම තමයි. හැමෝම ආදරය කරන නිලිය ශ්‍රියානි ආමරසේන මහත්මිය. මොකද්ද මේ කතාව දැන් කියන්නේ? ඒක මෙහෙමයි දැන් අත් වශයෙන්ම එතකොට රොබින් කලාලෝකයට ඇවිල්ලත් නැහැ. මම කලාලෝකයට ඇවිල්ලත් නැහැ. අහහ මම පාසල් යනවා. මම ඒක ඉගෙන ගත්තේ මර්දානි ගෝතමි බාලිකා විද්‍යාලයේ. රොබින් මං හිතන්නේ රැකියාව කරා මැක්කුස ආයතනේ නේද? මැක්කුස. පළවෙනි අවුරුද්ද. පළවෙනි අවුරුද්ද වගේ. ඔව් ඉතින් අපි බස් හෝල්ට් එකට එනවා. අපි ඉතින් යාළු කට්ටිය ගෑන් ළමයි 4-5 දෙනෙක් එකට කතා වෙලා ඉන්නේ ගෙදරින් එක වෙලාවට. ඉතින් බස් හෝල්ට් එකේ ඉන්නකොට ඉතින් ඔන්න රොබිනුත් එනවා. එනම පැත්තකින් කොහෙන්දලා හිටගෙන මොකද හොඳට අඳුරන්න පුළුවන් අර නදීකා කිය වගේ සුදු ඇඳලා බොහොම ක්ලීන් සූට් කියන්නේ අන්න ඒක පරිසමාපත්තියෙම මේ විදිහට තමයි හිටියේ. ඉතින් එයා හොඳට කැපිලා පෙනුණා. හරිම හෑන්සම්. ඒ වගේම ඉතින් හරි ස්මාර්ට්. ඒ වගේම හරි ආඩම්බරයි. ඉතින් ඇවිල්ලා බස් හෝල්ට් එකේ ඉන්නවා. ඉතින් අපි ගෑන් ළමයි කට්ටිය කින් අන්නන්න අදත් හරි ඇවිල්ලා අන්න ඉන්නවා. අර බලන්නකෝ බස් හෝල්ට් එකේ ඉන්නවා. ඉතින් තව කෙනෙක් ඉන්නවා. අපි පොඩි පල් පාට එකක් දාමුද? මගේ යාළුවෝ කියනවා ඉතින් සමහරක එපා එපා දන්නේ නැද්ද එයා ටික ආඩම්බරයිනේ බකට බැන්නොත් එහෙම අපිට හොඳ නෑනේ කියලා ඔන්න ඔය වගේ ඉතින් එක එක දේවල් කියනවා. ඉතින් පස්සේ ටික ටික සුමානියත් දෙකක් කියනකොට චුට්ටක් හිනා වුණා අපිත් එක්ක. ඊට පස්සේ අපි කන්නේ නෑ යා හොඳයි මේ එහෙම හිටියට ඉතින් මේ කෙන ආඩම්බර වුණාට ආඩම්බර කෙනෙක් වෙන්න බෑ හොඳයිනේ කියලා ඊට පස්සේ ටික ටික ඉතින් හිනා වුණා. වචන දෙකක් කතාත් කරා මං හිතන්නේ. ඒ සිදුවීම එහෙමම ගියා. ඉතින් මම ඉස්කෝලේ ගියා, රොබින් රැකියාවට ගියා, කාලයත් එක්ක මේක යටපත් කළා ගියා. ඊට පස්සේ හම්බ වුණේ ඉතින් අයිසීන මාවේදි මං හිතන්නේ. ඔව් මුලින්ම රොබින දැක්කේ මම ඒ කාලේ තමයි. එතකොට මේ කතාව කිව්වද? ඊට පස්සේ කිව්වා සිනමාට ආවට පස්සේ මතකද කියලා ඇහුවා. මතකයි. අහන්න බලන්න මතකද කියලා. මතකද? මතක මතකයිද? ඔබ අධ්‍යක්ෂණය කළා. ඇයි සිතුවන ඉතින් නතර කරන්න ඕන කියලා? ආසාවක් ඇති වුණා තායි අලුත් එකක් කරන්න ඕන කියලා? මෙහිමයි නිෂ්පාදකයා බේරගන්න ඕන ඉස්සලම. අපි චිත්‍රපටයක් තවත්යක් කරනවා නම් දෙකක් කරලා පාඩු ඉන්නේ නැහැ. නමුත් ඒ වීදම් කරන සල්ලි වල හැටියේ තරමට
ලාභය ලැබුණා මදි. කියන්නේ නොයිකුත් හේතු නිසා ඒවා දැන් මෙතන කතා කරන්න දෙයක් නෙමෙයි. ඉතින් පළවෙනි චිත්‍රපටියේ තමයි මම අධ්‍යක්ෂණය කරපු සුරදූතිය. එහෙදි මට නිලියත් එක්ක නිලිය හොඳ ස්වරූපින් නිලිය තුන් දෙනෙක් හොයාගන්න සිද්ධ වුණා. ඊට පස්සේ දෙවෙනි එක තමයි නින්ජා ශ්‍රී ලංකා. ඒ දෙකම අසාර්ථක වුණේ නැහැ. සාර්ථක චිත්‍රපට දෙකක් වුණා. තාත්තේ හස්තිවීරෝ කියලා ෆිල්ම් එකක් කරුවා. ඒක නිෂ්පාදනයේ පැත්තෙන් මම සම්බන්ධ වුණා. මගේම කතාවක් කෙරේ. ඒකත් ඒ වගේම තමයි. නමුත් සමහර අවස්ථාවල්දී රටේ කරකෝලාල තියෙන අවදිවල තමයි මේ චිත්‍රපට පෙන්වන්න සිද්ධ වුණේ. මගේ අවසනවන්තකමට දුක මන් දන්නේ. ඒව ඒ වෙන නිසා තමයි ඒ තාමත් සාර්ථක කරගන්න බැරි වුණේ. ගොඩාක් දුරට සිනමා ගැන කතා කරනකොට මම හිතන්නේ ලෝකෙ හැමතැනම එහෙම වෙන්න ඇති. හරිම මේ විශාල තරංගයක් තිබෙනවා. හැමෝටම ඕන අනිත් එක්කනව පළක් ගන්න. ඒ වගේම අනිත් අයට පිවිසෙන්න ඉඩක් දෙන්නේ නැහැ. කියන්නේ ගොඩාක් පෙළක් අය ඒක බෝධරක් කරගන්න පෙළක් අවස්ථාවලදී. නමුත් ඔබ ගොඩාක් නළුවට අත දීලා තිබෙනවා සිනමාවට පිවිසෙන්න. මේ ගැන කතා කරමු. ඔව් යංග දෙනෙක් මම හිතන්නේ මිනිස්සු වශයෙන් කැමති වෙන්නේ නැහැ තමාගේ රැකියාව තවත් එක්කෙනෙකුට දීලා තමා දුක් විඳින්නේ. ඔව් මම එහෙම හිතුවේ නැහැ. මොකද මම ජිම්නාස්ටික් කරන කාලේ මම ගුරුවරයෙක් ජිම්නාස්ටික් ගුරු කෙනෙක් වශයෙන් හිටියා පන්තිය බාරව. ඒ වෙලාවේදී අපි හැම වෙලේම බැලුවේ අනිත් එක්කෙනාට යම් අලුත් දෙයක් උගන්වලා අලුත් එක්කෙනෙක් බිහි කරන්න. ඉතින් මම සිනමාවට ආවට පස්සෙත් මගේ ගතිගුණ මම හිතන්නේ තිබුණා. ඒකලා මම සටන් මේ අධ්‍යක්ෂණයට සටන් කරවන්න වශයෙන් සිනමාව නළිනියෝ 6-7 දෙනෙක් හඳුන්ලා දීලා තියෙනවා. ඒගොල්ලෝ අද හොඳට වැජ වෙනවා. ඒකන මම ආඩම්බරයි. ඒකයි තාත්තේ මට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒගොල්ලෝ ඉන්නවයි කියලා නැත්තම් මට චැලෙන්ජ් එකක් හැටියට ඒගොල්ලෝ ඉන්නයි කියලා නැහැ. එහෙම ගැටියක් මට පේන්නේ. මට දැනෙන දෙයක් තමයි ගොඩක් වෙලාවට මතනේ මම ඔබත් එක්ක ළඟදි වැඩ කරපු නිසා මට නිතරම දැනුණ දෙයක් තමයි මේ ඔබ හැම තිස්සෙම ඔබට සිතන දෙයක් නැත්නම් ඔබ කැමැත්තක් අකමැත්තක් වුණත් කවදාවත් ඒක එළියට දෙන්නේ නැහැ. ඒක ඔබතුමාගේ කියන්නේ ගොඩක් දෙනෙක් කරන්නේ එක පරිත්‍යාගයක්. ගොඩක් අයට ඕනේ ඒගොල්ලන්ගේ තරහ ප්‍රකාශ කරන්න, දුක ප්‍රකාශ කරන්න, සතුට ප්‍රකාශ කරන්න. නමුත් ඔබ ඒක නිහඬව විඳිනවා. ඔබට රොබින් ෆර්නෑන්ඩෝට පරිත්‍යාග කියන දේ කුමක්? මහිතන්නේ මං ආගමික කටයුතු කරන නිසාද මං ඒකට පුරුදු වෙලා තියෙන පරිත්‍යාගය කියන එක. අනිත් එක ඇති වැඩක් සිද්ධ වෙන්නේ නැහැ. මං හැම වෙලේම හිතන්නේ කෙනෙක් එක්ක වෛරයෙන් ඕ මේක මගේ මේ දේ කඩා ගත්තා, එහෙම නැත්නම් මේක ලබා ගත්තා, එහෙම නැත්නම් මට නින්දා පරිභව කෙරුවා, එහෙම නැත්නම් මට අයිති දේ ගත්තයි කියන එක මං එච්චර ඒ ගැන පැකිලෙන්නේ නැහැ. මං හැම වෙලෙම හිතන්නේ මේක වෙන්න දෙච්ච දෙයක්. ඒක නවත්තන්න වටේ කොටි මුකුත් නෑ. පෙරේ දවසක් මේ මං යන් ගමනක් ගිහිල්ලා එන ගමන් ඉංගන්නේ අතට දෙන්න නොදී මට සල්ලි ඉංගමනේ කියන්නේ අඩි දෙකක් විතර විසි කරලා යන්න තිබුණා කාර් එකේ. මම හිත හොඳ ගමට හොඳ නෑ නේද කියලා මං කාර් එකෙන් බැහැලා ඒ දෙන්න ඕන මුදල දීලා කාර් එකෙන් නැගලා ආවා. නමුත් මන් දන්නේ නැහැ මගේ පර්ස් එක වැටුණායි කියලා. මගේ ඩෙන්ටි කාඩ් එකයි කාර් එකේ යතුරුයි. කියන්නේ මේ වෙනම යතුරක් තිබුණා. ඒකයි මුදල් ප්‍රමාණිකුයි. ටිකක් වැඩිපුර මුදල්. ඉතින් මම ඒක ගණන් ගත්තේ නැහැ. මම ඒක නැති වෙන්න තිබුණා. මම ඒ හිතුවේ මීට වැඩි ලොකු පාඩුවක් මට සිද්ධ වෙන්න තිබුණා. මේකෙන් ඒක නැතුව ගියයි කියලා. ඉතින් ඒ වගේ හිතාගෙන සතුටෙන්න පුළුවන් මට. මට පොඩ්ඩක් දුකයි හැබැයි අද. හේතුව ඔබ ගෙනාවේ නැහැ මම දන්නේ ඔබ දන්නවද කියලා. නමුත් රොබින් ෆර්නෑන්ඩෝ මහත්මයාට විශාලතම කලෙක්ෂන් එකක් තිබුණා. කඩු
කඩු තියන තන කීයක් තියෙනවද කීයක්ද තියෙනවද කඩු තියන හතට පී තියන එක 20ක් 30ක් මම මතකයි ගෙනාවා එක සරයක් සෙට් එකට මම බයත් හිතුණා හැබැයි මම අහනකොට ඇයි ගෙනාව නැති කියලා කිව්ව එන ආශ්වේකු ගේන තිබ්බා කියලා අපරාධ ගේන තිබ්බා අපි කතා කරමු පොඩ්ඩක් ගෙදර ගැන කියලා ගෙදර පවුල් ජීවිතය ගැන කොහොමද ඔබතුමාගේ බිරිඳ අපි ගැන කතා කරමු කොහොමද හම්බුනේ මගේම නෑකනේ ෆස්ට් ලව් පළවෙනි පාට ආදරය කරන්න ගත්තා ඉතින් අවසානයේ දැන් කතාවත් වෙන්දලා අවුරුදු 46ක් ඉතින් ඉතින් වරදක් නැහැ කියන්නේ වරදක් කියන්න බෑ මම හිතන්නේ මගෙන් අහනට වැඩිය ඒගොල්ලෝ ගැන මම හිතන්නේ අපේ සහෝදර නිලියෝ දන්න ඇති එයා හරි හොඳයි आडंबर जनप्रिया महात्मा गाते गुण वाले एक मंत्र उप्रेम तिबेनवा ते हेमोम एक चाय रूपे तिबेनवा विशेष एक बाल मे को दलदा मालिका प्रेक्षक उदाव कर අපි ආතිකා ජනතුමා ළඟදී රන් හිතන්නේ සිටුණා මහේන්ද්‍ර රාජපක්ෂ ටෙලි සිනමා ගාමානේ විරුද්ධ කරන්න මුළු ලෝකෙටම ඇවිල්ලා මේ ටෙලි සිනමා ගාමානේ පාවිච්චි කරලා ඒ චිත්‍රපටි සඳහා කමර්ෂල් සඳහා ට්‍රේනාටි සඳහා මොකද ඔබට දැනෙන්නේ මේ ගැන මේක හොඳ ඉතාමත් හොඳ දෙයක් ඉතාමත් හොඳයි කියන්නේ ලංකාවට අවශ්‍යම දෙයක් ම අපි මගේ එක්ස්පීරියන්ස් එක ගැන මගේ කාලෙදී මම හිතන්නේ අද ඉන්න කලා ජේෂ්ඨ කලාකරුවෝ ගාම්නි ෆොන්සේකා ඉඳලා ජෝවා බේවික්‍රම මහත්මයා ඒ වගේ පැරණි කලාකරුවෝ නලුනිලිය කොහොම බිහි වුණේ මම හිතන්නේ ස්ටුඩියෝස් වල චිත්‍රාගාරවල මම හිතන්නේ ඉස්සලම රංගපාන මං පටන් ගත්තෙත් එතනින් ඉතින් ඕක ඉතාමත් අවශ්‍ය දෙයක් ව තිබුණා अत्यवश्यम मम जाति चित्रपट संस्था सेवे करना अड़पाड़ संस्था होट मन दके स्टूडियो का शूटिंग स्टूडियो का ऐ थिंक मे मम इंडियाट मगेम साली विधा टिकट टिकट विधा करगने इंडिया गिला मेस मुंसारगने इला मेहे करंट बलपुर हिटिया नमूत आवास ना दे करे नमूते दे अद इलाटीना मर सतोष या पीट आवास्य दे අද පැහැබර අහස වැඩසටහනට ජනමාධ්‍ය ශිෂ්‍යයෝ එකතු වෙන නිසාම යම්කිසි පණිවිඩයක් තිබෙනවා වැදගත් පණිවිඩ අනිවාර්ය ඔබට තියෙනවා ඇති කියලා අපි විශ්වාස කරන හේතුව සිනමාවේ අවුරුදු 47ක් සේවය කරපු නිසාම ඒ පණිවිඩය කුමක්ද ඉස්සරහ මට කියන්න තියෙන්නේ මේ මේ සිනමාවට එනවා නම් සිනමාවට රංගපෑම හෝ වෙනත් අධ්‍යක්ෂණය හෝ මොකක් හරි සබ්ජෙක්ට් එකක් කරන්න දෙනවා නම් ඉස්සලා තීරණය කරගන්න ඕනේ මේක මේක රැකියාවක් කරගන්නවද එහෙම නැත්නම් විනෝදාංශයක් කරගන්නවද කියලා.
प्रोफेशनल महिता मीट हूंगा कैप विम कि अध्यक्ष अध्यक्ष ने चित्रपट अध्यक्ष ने विद्यकन हूंगा दिवाली के गंडी मीन सुन बोने हटी गमन करना हटी या नहीं हटीटा इतना दिन हटी यो हम देख धनमत करें इंदगन मेकटे मे पे महिताने के मे करण दे कैपवीम कटो कर कैपवीम के वचन इतम इसके गमन के अंड पुलवा ना मेक सरल विंदने की मेक पाटमाला खदार हम देखने गा गंड तीन गंड दुहांड पनी रंगपान कटी हम कम क्रीडा हम कम मन निर्भर की मम ओन स्पोर्ट पुलवा අනිත් ඒගොල්ලන්ට වැඩි හොඳට කරන්න පුළුවන්. මේක ගොඩාක් වැදගත් පණිවිඩයක් අපේ යෝන් නාලලියට සහ ඔබට බලාපොරොත්තු වෙ තිබෙනා සිනමා ෆියුෂන් එක ඉතාම වටිනා පණිවිඩයක්. අනිත් එක මේ දැන් ඔය අර ඉස්සල කිව්වා වගේ දුනීතල වලින් කඩු ආරම්භ අසුම් පිටියන්ද ඔයගේ දේවල් මම ඉගෙන ගත්තේ මේ චිත්‍ර රංගපාන ඉගෙන ගන්න නෙමෙයි නැතුව රංගපෑමට එන්න නෙමෙයි. प्रोफेशनल एक्टिंग लसन रॉबिन फर्नांडो वाक्य मट अभिन्न जीवते मुनगे हिताम संवेदी इवे मगेम सहोद मट धनी मन के अयर के तीन दबिन के स्वरूप दम हितर दिन आकाशनमे हदवती तीन बहुम मोलक अणट उद उपकार कैमती हर मार नदी संवेदी බොහෝම ස්තුති අපේ හදිසි ආරාධනා පිළිඅරගෙන ආවට අපේ මැදිරිය තවත් ලස්සන කරන්න අපේ අහස තවත් පැහැදර කරන්න ඔබ කරන සෑම දෙයක්ම තව තවත් සාර්ථක වෙන්න කියලා හොඳ සෞඛ්‍යම තත්ත්වයක් ඒ වගේම හැමදාමත්ම හිනා වෙලා ඉන්න කියලා අපි ප්‍රාර්ථනා කරන ඔබට ඔබට ආයුබෝවන්.